අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, සුන්දර නිවන් මඟ සම්පූර්ණ කරගන්නට ඒකාන්තයෙන්ම උපකාර කරවන බෝධිපාක්ෂික ධර්ම 37 දියුණු කරගන්නට වඩා ගන්නට උපකාර කරවන සදහම් කතාබහත් සමග අද දවසේත් වැඩමවා වදාළ පින්වත් ස්වාමින් වහන්සේ සමගින් අපි එකතු වෙනවා. මුලින්ම බෝධිපාක්ෂික ධර්ම 37 ගැන කතා කරද්දී සතර සතිපට්ඨානය ගැනයි අපි කතා කළේ. සතිපට්ඨාන සංයුත්තයට ඒ රහතන් වහන්සේලා සංගායනා කළ මුල් සූත්‍ර දේශනා 10ක් වරින් වර අපි කතාබස් කළා. අද දවසේ පින්වත්නි අපි යොමු වෙන්නේ සතිපට්ඨාන සංයුත්තයටමයිති නාලන්ද වර්ගයේ මහා පුරිස සූත්‍රය දෙසටයි. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස, මේ උතුම් සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා මහා පුරුෂයා ගැන. ඉතින් මේ මහා පුරුෂයා ගැන සඳහන් වෙන මේ විස්තරය අපිට අහන්න ලැබෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ මහා පුරුෂයා ගැන කිව්වේ කොහොමද? මහා පුරුෂයෙක් බවට පත් වෙන්නේ කොහොමද? මේ ආදී මේ සූත්‍ර දේශනාවේ සඳහන් තොරතුරු පින්වත් ස්වාමින් වහන්සේ සමගින් අපි කතාබස් කරමු. පින්වත් ස්වාමින් වහන්සේ මේ ගැන අපට පහදා දෙන ලෙස ඉල්ලා සිටිනවා. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමින් වහන්සේ, පින්වත් ස්වාමින් වහන්සේ මේ නාලන්ද වර්ගයේ ප්‍රථම සූත්‍ර දේශනාව වන මහා පුරුෂ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වෙතට සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කරලා විමසා සිටිනවා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වැඩ ඉඳලා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිනවා. මහා පුරුෂෝ මහා පුරුෂෝති භන්ති උච්චති. ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස මහා පුරුෂයා මහා පුරුෂයා කියලා කියන කිත්තාවතානුකෝ භන්ති මහා පුරුෂෝ හෝති इति. ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස කොපමණකින්ද මහා පුරුෂයා වෙන්නේ කියලා, මහා පුරුෂයෙක් වෙන්නේ කොපමණකින්ද, කවර කරුණ වලින්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටියා. ඉතින් මේ ධර්ම සේනාධිපති මහා ප්‍රඥ වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ අසා සිටිද්දී මේ විදිහට මහා පුරුෂයා කියලා කියන්නේ කාටද, කොපමණ කරුණ වලින්ද කියලා විමසා සිටිද්දී බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව විස්තර කරනවා. විමුත්ත චිත්තත්තා කෝහං සාරිපුත්ත මහා පුරුෂෝති වදාමි. පින්වත් සාරිපුත්තය, විමුත්ත සිත මුල් කරගෙන, කියන්නේ සිත විමුක්තියට, කියන්නේ සිතෙහි නිදහස් භාවය මුල් කරගෙන, සිත නිදහස් කර ගැනීම, මුදවා ගැනීම මුල් කරගෙනයි මම මහා පුරුෂයෙක් කියලා කෙනෙකුට කියන්නේ. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ, මේ අවිමුක්ත සිත, විමුක්ත සිත කියලා මෙතනදී කියවෙන්නේ මේ විමුක්ත සිත කියන්නේ එතකොට කෙලෙසුන්ගෙන් නිදහස් වුණු සිත ගැනද මේ කියවෙන්නේ? රාග ද්වේෂ මෝහ නැති රහතන් වහන්සේ ගැනද මේ කියවෙන්නේ ස්වාමීන් වහන්සේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේකදී තවදුරටත් මේ ගැන පැහැදිලි කරනවා. මේ
කියන්නේ කෙලෙසුන්ගෙන් සිත මුදවා ගැනීමම තමයි මහා පුරුෂයෙක් වෙන්න හේතු වෙන්නේ කියලා. එහෙමයි. ඒ විදිහට සිත නොමිදී තිබීම අවිමුක්ත චිත්තත්තානු මහා පුරුෂෝති වදාමි. ඒ විදිහට කෙලෙසුන්ගෙන් සිත නොමිදුනහම කෙනෙක් මහා පුරුෂයෙක් වෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. ඒක පැහැදිලි කරන්නේ කොහොමද? කතංච සාරිපුත්ත කොහොමද පින්න සාරිපුත්තේනි කෙනෙක් සිත නිදහස් වීමෙන් විමුක්ත චිත්තයක් ඇතිවීමෙන් මහා පුරුෂයෙක් භාවයට පත් වෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරනවා. ඉද සාරිපුත්ත භික්ඛු කායේ කායානුපස්සේ විහෙරති. මේ බුද්ධ ශාසනයේ භික්ෂුවක් කායෙහි කායානුව බලමින් කායානුපස්සනාවෙන් වාසය කරනවා. ඒ කායානුපස්සනාවෙන් වාසය කරන්න මේ භික්ෂුව උපකාර කරගන්නවා. අපි මේ සතිපට්ඨාන සංයුක්තිය පුරාවට මේ කරුණු ගැන මතක් කරගත්තා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආතාපි කෙලස්තවන වීරී සම්පජානු කෙලසුන් ප්‍රහාණය කරන නුවණි සතිමා ඒ සඳහා අවශ්‍ය කරන සිහියෙන් යුක්තව විනෙය ලෝකේ අභිජ්ජා දෝමනස්ස මේ ලෝකයේ කෙරෙහි අනවබෝධයෙන් ඇතිවෙන අභිජ්ජාවත් දැඩි ලෝභයත් දොම්නසත් දුරු කරමින් ඒ විදිහට කෙලස්තවන වීරීන් නුවණින් සිහියෙන් යුක්තව කය කෙරෙහි සිහිය පිහිටවද්දී කායානුපස්සනා භාවනාවේ යෙදෙද්දී තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන තස්ස කායේ කායානුපස්සිනෝ විහෙරතෝ. ඒ විදිහට එයා කයෙහි කායානුව බලමින් වාසය කරද්දී චිත්තං විරජ්ජති. එයාගේ සිත නොඇලී යනවා. මොකද මේ කායානුපස්සනාවෙන් වාසය කරද්දී පින්වත් ස්වාමීන් වහන්ස කයෙහි යථාර්ථය තමයි එයා බලමින් වාසය කරන්නේ. එහෙමයි. ඒ කියන්නේ මේ අපේ හිත මේ විසිරෙනවා බාහිර ලෝකයට අභිජ්ජාව දොම්නසත් මුල් කරගෙන ඒ දෙකෙන් හිත ඒ දෙකෙන් තොරව අභිජ්ජාව වෙනුත් දොම්නසිනුත් තොරව අර කියන්නා වූ සඳහා අවශ්‍ය කරන ආතාපි සම්පජානු සතිමා කියන එහෙමයි ස්වාමීන් වහන්සේ මේ අභිජ්ජා දොම්නස කියන්නේ දැඩි ලෝභයත් දොම්නස කියන්නේ තරහ යන ගැටෙන ස්වභාවය එහෙමයි. තවන්ට මේ පංචකාම සම්පත් නොලැබීම නිසා හට ගන්නා වූ දුම්නස. මේවා තියෙන කෙනාට සතිපට්ඨානය තුළ සිහිය මනමින් කයයි කයානුව බලමින් වාසය කරන්න කය යථාර්ථයේ අවබෝධ වෙන විදිහට සිහිය පිහිටවන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ විදිහට සිහිය පිහිටවද්දී ඒ කියන්නේ ආනාපාන සතිය, පසිරියාපතේ සම්පජඤ්ඤේ, අසුභ භාවනාව, ධාතු මනසිකාරය ඊට පස්සේ නව සීවිතික භාවනාවන් චුද්දස කායනුපස්සනාව 14ක් වූ භාවනා කමටහන් කායනුපස්සනාවේ තියෙනවා. මේවා වඩද්දී එයාට කයෙහි යථාර්ථය යථාභූත ඥානෙ කය ගැන ඇති කරගන්න පුළුවන්. මේ විදිහට මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ කයක් තියෙන්නේ කියන යථාභූත ඥානෙ ඇති කර ගැනීමෙන් සිත විරජ්ජති. ඒ කියන්නේ මේ කය කෙරෙහි නොඇලී යනවා. යථාර්ථය දැකීම මුල් කරගෙන මේ කනිත්‍ය ස්වභාවයටයි ති අනාත්ම ස්වභාවයටයි ති. මොකද මේ කායනුපස්සනාවේ සිහිය පිහිටුවමක් සිහිය පිහිටුවීමක් තියෙනවා තමන්ගේ කයට, ඒ වගේම අනුන්ගේ කයට කයේ යථාර්ථය අවබෝධ වෙන විදිහට. ඒ වගේම මේකේ හට ගැනීම, ඇතිවීම, නැතිවීම අවබෝධ වෙන විදිහට සිහිය පිහිටුවීම මේ තියෙනවා. ඒ විදිහට යථාර්ථය දැකීම තුළ චිත්තං විරජ්ජති, සිත නොඇලී යනවා. විමුච්ඡති. ඒ වගේම යථාර්ථයේ දකිද්දී සිත විරාගයටපත් වෙනවා. විරාගා විමුච්ඡති. මේ විදිහට විරාගයටපත් වීමෙන් සිත නිදහස් වෙනවා. මේ කෙලෙසුන් වලින් මේ සිත නිදහස් වෙනවා. රාගේ, ద్వේෂේ, මෝහේ කියන කෙලෙසුන් වලින් නිදහස් වෙනවා. අනුපාදාය ආසවිහි. තවදුරටත් ඒ හිත දියුණු වෙද්දී ආශ්‍රවයන්ගේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට කායානුපස්සනාව වැඩිමින් මේ විදිහට සිත ආශ්‍රවයන්ගෙන් නිදහස් කරගන්නවා. වගේම ස්වාමීන් වහන්ස වේදනානුපස්සනාවෙන් වාසය කරද්දී වේදනානුපස්සනාව වඩද්දිත් සැප දුක් උපේක්ෂා කියන වේදනාවන් කෙරෙහි සිහිය පිහිටවද්දිත් අර කියන්නා වූ කෙලිස්තුන් තවන වීරී ඒ වගේම නෝනින් සිහියෙන් යුක්තව විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සන් අභිජ්ජාව දොම්නසත් දුරු කරමින් සිහිය පිහිටවද්දී වේදනාවන්ගේ යථාර්ථය ඒ එයාට දැනගන්න අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඒ තුළ හිත නොඇලී යනවා.
වේදනාවන් කෙරෙහි ඊළඟට එයින් හිත නිදහස් වෙනවා. ඒ කෙරෙහි තියෙනා වූ රාග දේශ මොහයන්ගෙන් සිත නිදහස් වෙනවා. ඒ වගේම ආශ්‍රවයන් කෙරෙහි අනුපාදාය ආසවේ ආශ්‍රවයන් සියලු ආශ්‍රවයන්ට බැඳෙන්නේ නැතුව ඒ සියල්ලෙන්ම නිදහස් වෙනවා. ඒ කියන්නේ අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ, මේ කායනුපස්සනාව වගේම වේදනානුපස්සනාව විඳීම ගැනත් හිත පිහිටවද්දී ඒ විදිහටම මේ නිවන් මඟ සම්පූර්ණ වෙන බවයි පැවසෙන්නේ. පැවසෙන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට වේදනාවන්ගේ යථාර්ථය අවබෝධ වීම තුළ, ඒ කියන්නේ වේදනාව ස්පර්ශය හට ගන්නකොට හට ගන්නවා. ඒ කියන්නේ ස්පර්ශය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. දැන් වේදනාව සැප වේදනාව ආමිස වශයෙන් හට ගන්නවා, නිරාමිස වශයෙන් හට ගන්නවා. ඒ වගේම දුක් වේදනාවත් කාමයන් හා මිශ්‍ර වූ සැප වේදනාවක් තියෙනවා. ඒ වගේම මේ ධර්ම මාර්ගයේ වඩන ශ්‍රාවකයාට හට ගන්නා වූ මේ සැප වේදනාවක්, ඒ වගේම දුක් වේදනාවක් තියෙනවා. ඒකට නිරාමිස වේදනාව, මේ සැප වේදනාව දුක් වේදනාව වශයෙන් හඳුනනවා. ඒ වගේම අදුක්කම සුඛ වේදනාවත් ඒ විදිහට සාමිස, ඒ වගේම නිරාමිස වශයෙන් දෙකුට්ටාසයක් තියෙනවා. ඉතින් මෙන්න මේවට මනවින්, ඒ කියන්නේ තම වේදනාව ගැන සිහි පිහිටවන්නේ, ඒ වේදනාව කටගද්දි සාමිසං වා සුඛං වේදනං වේදීයමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමිති පජානාති. වේදනාව තමන් තුළ හටගද්දි තමන් මේ සාමිසෝ සැප වේදනාවක් විඳින්නේ කියන දැන ගැනීම කරනවා. අන්න ඒ විදිහට ඒකටත් අර විනේය ලෝකේ අභිජ්ජහ දෝමනස්සං, අභිජ්ජාවෙනුත් දොම්නසෙනුත් තොරව කෙලසුන් ප්‍රහාණය කරන වීරිය නොවන සිහිය යොමු කරගෙන සිටිද්දීයාට ඒ වේදනාවන්ගේ යථා ස්වභාවය. දැන් මේ සතිපට්ඨානේ අවසානයේ පෙන්වන ස්වාමීන් වහන්සේ විස්තර වෙනවා නේද? අත්ති කායෝති වා පනස්ස කායෝ සතිපච්චු පට්ඨිතෝ හොත්. එයාට මේ දැන් වේදනාවේදී විස්තර වෙන්නේ අත්ති වේදනාති වා පනස්ස සතිපච්චු පට්ඨිතා හොත්. එයාට වේදනාව මෙබඳු අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ වේදනාවක් තියෙන්නේ කියන මේ වේදනාවේ යථා ස්වභාවය දීබුබලක් හටගෙන නැති වෙලා යන්නා වගේ, වැස්ස වෙලාවට හටගන්න දීබුල සැනකින් බිඳි බිඳි නැති වෙලා යන්නා වගේ වේදනාවක් මේක කියලා යථාර්ථය දකිද්දී කෙරෙහි නොඇලී යනවා. සිත නිදහස් වෙනවා. යාගේ සිත ආශ්‍රවයන්ගේ සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. එතකොට මේ හිත මේ විදිහට කායානුපස්සනාව වැඩි වීම තුළ, ඒ වගේම වේදනානුපස්සනාව වැඩි වීම තුළ, ඒ වගේම චිත්තානුපස්සනාව වැඩි වීම තුළත් එයාට සිතෙහි යථාර්ථය අවබෝධ වෙනවා කියලා දේශනා කරනවා. මේ ආතාපි සම්පජාන සතිමා කියන කරුණ තුනෙන් යුතු අභිජ්ජාව දොම්නස දුරුකොට සිතෙහි සිත කෙරෙහි සිහිය පිහිටවද්දී 16 ආකාරයකට සිතෙහි ස්වභාවයන් හඳුනාගෙන චිත්තානුපස්සනා වඩන ආකාරය බුදුරයන් වහන්සේ විස්තර කරනවා. ඒ විදිහට වඩද්දී යාට සිතෙහි යථාර්ථය තේරුම් ගන්න පුළුවන් වෙනවා. අනිස්සිතෝච විහෙරති කියලා දේශනා කරනවා. කියන්නේ එයා මේ සිතහා එක්කහු වෙන්නේ නැතුව සිතෙහි තියෙන මායාකාරී ස්වභාවයන්ට මේ මුලා වෙන්නේ නැතුව නචකින්චි ලෝකේ උපාදීති. සතිපට්ඨානේ මේ හැම අනුපස්සනාවක් අවසානයේ විස්තර වෙනවා. නචකින්චි ලෝකේ උපාදීති. යා මේ කෙලසුන් උපාදාන කරගෙන, මේ ආශ්‍රවයන් උපාදාන කරගෙන වාසය කරන්නේ නැහැ. ඒ කියන්නා වූ මේ නිදහස් භාවය තමයි මෙතනදී මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වෙන ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අවසරයි මේ ස්වාමීන් වහන්සේ, මගේ මම මගේ ආත්මය මේ විදිහට ගන්නෙ නැහැ ලෝකේ. කිසිවක් අල්ලගන්න නැති බවක් කියවෙන්නේ. කියවෙන්නේ. ඒ වගේම ධම්මානුපස්සනාවෙන් වාසය කිරීම තුළත් ධර්මයන්ගේ යථා ස්වභාවය මානසිකාරපත්තෙන් හටගන්නා වූ මේ අර මුණු ධර්මයන් නිසානේ මේ ධම්මානුපස්සනාව විස්තර වෙන්නේ. ඒ පංච නීවරණ හටගන්න නැසන ආකාරය පිළිබඳව, පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම, ඊට පස්සේ ආයතනයන්ගේ යථා ස්වභාවය, ඊට පස්සේ සප්තබොජ්ජංග ධර්මයන් චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන මේ ධර්මයන් කෙරෙහි සිහි පිහිටවද්දී ධම්මානුපස්සනාවේ වාසය කරද්දී එහි යථා ස්වභාවය අවබෝධ වීම තුළ ඒ කෙරෙහි නොඇලී ඒන් සිත මුදවා ගැනීම, සිළු ආශ්‍රවයන්ගෙන් සිත මුදවා ගැනීමෙන්ම මහා පුරුෂයෙක් වෙන බවයි පෙන්වස් ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ මෙතනදී සාරිපුත්තු ස්වාමීන් වහන්සේට දේශනා කරන්නේ. විමුක්ත චිත්තයෙන් සාරිපුත්තු මහා පුරුෂයෙක් වෙනවා නොමෙදුණු සිතක්. ඒ කියන්නේ ඒ කෙලසුන්ට ග්‍රහණය වූ රතු බැඳිච්ච හිතකින්, ඒ කියන්නේ පටු හිතකින්, ඒ කියන්නේ මේ දේවල් වලට සාමාන්‍ය කෙනෙකුගේ, සාමාන්‍ය ලෝකයේ කෙනෙකුගේ කය කෙරෙහි අනවබෝධයෙන් කය කෙරෙහි සිත බැඳිලා තියෙන. ඊට පස්සේ
වේදනාවන්ට සැප දුක් උපේක්ෂා වේදනාවන් කෙරෙහි අනවබෝධයෙන් මුලාවෙන් ඒවටම යට වූ සිතක් ඒවටම බැඳිච්ච සිතක් තියෙන. ඒ වගේම සිත කෙරෙහි අනවබෝධයෙන් මායාකාරී සිතට බැඳිච්ච ලෝකයක් තියෙන සාමාන්‍ය කෙනාට. ඒ වගේම මේ පංච නීවරණයන්ට මේ පංච උපාදානස්කන්ධයේ ආයතනයන්ට මුලා වූ ලෝකයක් තියෙන. මෙන්න මේ සිතේ ස්වභාවයේ පටුයි. මේ සතිපට්ඨානයේ වැඩිම තුල මේ පටුහිත අප්‍රමාණ ස්වභාවයට කියන්නේ වැඩි වැඩුණු ස්වභාවයකට. ඒකට බුදුරජාන් වහන්සේ දේශනා කරන භාවිත සීල. කියන්නේ සීලේ වැඩිම තුලයි මේ සතිපට්ඨානයේ මේ ආකාරයට වඩන්න සීලේ තුලට පැමිණෙන්න ඕනේ. එහෙමයි. ඊට පස්සේ භාවිත චitte. සිත මේ සිහිය තුල සතිපට්ඨානය තුල වැඩිමින් ධ්‍යාන තත්වයන් හිත තුල දියුණු කර ගන්න සමාධි. භාවිත චitte කියලා කියනවා. ඊට පස්සේ භාවිත ප්‍රඥාව. චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබීම තුළ මේ විදිහට සිත මේ අප්‍රමාණ තත්වයට මේ කෙලසුන් හිතේ රඳින් නැති ස්වභාවයට. ඒ වගේම අපි මේ අනවබෝධයෙන් කරන්නා වූ සියලු කර්මයන් පින්වත් ස්වාමීන් වහන්සේ මේ වැඩුණා වූ සිත තුළ අප්‍රමාණ භාවයට පත් වූ සිත තුළ පිහිටන්නේ නැහැ කියලා දේශනා විස්තර වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ, මේ මහා පුරුෂයෙක් වෙන ආයුරු මේ දේශනාවෙන් මේ මොනකොට අපිට තේරුම් කළ දුන්නා ස්වාමීන් වහන්සේ, මේත් එක්ක අපිට සිහිපත් වෙනවා මේ මහා පුරුෂයෙක් බවට පත් කරන්න ඇති වෙන කල්පනාවන් ගැන භාග්‍යතුන් වහන්සේ වදාළලා තිනවා. මේ විතර්ක ගැන ටිකක් අපිට සිහිපත් කළොත් ස්වාමීන් වහන්සේ. එහෙමයි පෙන්න ස්වාමීන් වහන්සේ, මේ ගැන බුදුරජාන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේට මේ විස්තර කරන අවස්ථාවක්. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ හුදකලාවේ භවනාවෙන් වැඩ ඉන්න වෙලාවක විවේකයෙන් වැඩ ඉන්න වෙලාවක උන්වහන්සේට මේ මහා පුරුෂයෙක් භාවයට පත් වෙන්න මේ නිකන් බෑ කියලා උන්වහන්සේට විතර්ක හතක් කල්පනා වෙනවා. අපිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්චස්ස. මේ ධර්මයේ තියෙන්නේ අල්පේච්ච කෙනාටයි මහා ආසාවන් තියෙන කෙනාට නොවේ. ඊළඟට සන්තුට්ටස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ටස්ස. මේ ලද දෙයින් සතුටු වන කෙනාටයි මේ ධර්මයේ තියෙන්නේ, සතුට නොවන කෙනාට නොවේ. ඊළඟට ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. කුසීත කෙනාට නොවේ මේ ධර්මයේ තියෙන්නේ, පටන්ගත්තු වීරිය තියෙන කෙනාට. ඊළඟට මේ ධර්මයේ තියෙන්නේ සමාහිත සිත් ඇති කෙනාට, අසමාහිත සිත් ඇති කෙනාට නොවේ. පවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගණිකාරාමස්. මේ සිත මේ ධර්මයේ තියෙන්නේ විවේකී, හුදකලා විවේකී යෙදෙන කෙනාටයි, පිරිසෙහි ඇලී ගැලී සංගණිකාරාමයේ සිටින කෙනාට නොවේ. ඊළඟට පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුක්පඤ්ඤස්ස. ප්‍රඥාවන්ත කෙනාටයි මේ ධර්මයේ තියෙන්නේ, දුෂ්ප්‍රඥ කෙනාට නොවේ. ඉතින් මේ විදිහට අනුද්ද ස්වාමීන් වහන්සේ මේ මහා පුරුෂයෙක් බවට පත් වෙන්න ඕන කරන මේ කල්පනාවේ නිරත වෙද්දී භාග්‍යවත් බුදුරජාන් වහන්සේ දකිනවා. දැකලා බුදුරජාන් වහන්සේ ඍද්ධි බලයෙන් ඒ ස්ථානෙට වැඩම කරලා ප්‍රශංසා කළා. සාදු සාදු අනුරුද්ධ, ඔබ මේ මහා පුරුෂයෙක් හිතන්නා විතර්කයි මේ විතර්කණය කළේ හිතුවේ කියලා ප්‍රශංසා කරලා බුදුරජාන් වහන්සේ ඔබ තවත් මේකට විතර්කයක් එකතු කරගන්න කියලා බුදුරජාන් වහන්සේ තවත් විතර්කයක් දේශනා කරනවා. නිප්පපංච රාමස්සායන් ධම්මෝ නිප්පපංච රතිනෝ නායන් ධම්මෝ පපංච රාමස්ස පපංච රතිනෝ. මේ ධර්මයේ ප්‍රපංචයේහි ඇලී සිටින, ඒ ප්‍රපංචයේම ආරාමයේ කොටගත්තු කෙලෙස් සහගත කල්පනාවේම නේදී සිටින කෙනාට නොව මේ නිප්‍රපංචේ, ඒ කියන්නේ නිවන අරමුණු කරගත්තු ප්‍රපංචෙන් තොර කල්පනාවේ යෙදෙන කෙනාට, යොන්සෝ මනසිකාරයේ යෙදෙන කෙනාට, ඒ කියන්නේ අසරස ප්‍රපංච කෙලෙස් හට ගන්න ආකාරයට හිත හිතේ නැතුව මේ සතිපට්ඨාන එන්න කියන එක තමයි එතනක් කියන්නේ. සතිපට්ඨාන වැඩිම තුල තමයි මේ නිප්‍රපංචේ එතම. බුදුරජාණන් වහන්සේ අපි කලින් වග්ගයේ සූත්‍ර දේශනාවේදී මොන ගැහුණා නේ, අගෝචර පරවිසයේ හැටියට දේශනා කළේ මේ පංචකාමයන්ට ගොදුරුව ඒ තුල ඇලී ගැලී වාසය කිරීම. අභිජ්ජාව දොම්නස තුල තියෙන්නේ ප්‍රපංචයේම. ඉතින් ප්‍රපංචයෙන් තොර හිතක් නිප්‍රපංච හිතක් පවත්වන නම් සතිපට්ඨානය තුලම තමයි මේ අභිජ්ජාවෙන් දොම්නසින් තොරව මේ කෙලෙස් තවන, ඒවට ඉඩ දෙන්නේ නැති කෙලෙස් තවන වීරිය, පස්සේ නුවණ, සිහිය කියන මේ අංග තුනෙන් යුතුව කායානුපස්සනාවේ, වේදනානුපස්සනාවේ, චිත්තානුපස්සනාවේ, ධම්මානුපස්සනාවේ කියන සතර සතිපට්ඨානේ සිහිය පිහිටීමෙන්මයි මහා පුරුෂයෙක් බවට පත් වෙන්න තියෙන්නේ කියන එක අපිට මේ දේශනාව මුල් කරගෙනත් පින්වත් ස්වාමීන් වහන්සේ මේ හිතා ගන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා.
එහෙමයි පින්නස්වන්න. එතකොට මේ මහා පුරුෂයෙක් බවට පත් කරවන්නේ සතර සතිපට්ඨානට ඇවිල්ලා සතිපට්ඨාන යෙදෙන කෙනා. ඒ සතිපට්ඨානට යෙදෙන්න උපකාර වෙන විතර්ක අපි ඇහැව්වේ. අල්පේච්ඡ විතර්කය පටන් මේ ප්‍රපංච රහිත විතර්කය දක්වා කෙලෙස් අර්බුදයක් හටගන්නේ නැතුව ඉන්නනම් මේ කය ගැන අවධානයෙන් ඉද්දි, තමන්ගේ හිතේ ඇති වෙන විඳීම් ගැන අවධානයෙන් ඉද්දි, ඒ වගේම සිතුවිලි ගැන අවධානයෙන් ඉද්දි, ඒ වගේම ධර්මයන් ගැන අවධානයෙන් යොමු කරලා සිහිය පිහිටුවාගෙන ඉද්දි අන්න ඒ කෙනාට අවස්ථාව ලැබෙන බව අපිට මනාකොට වැටහෙනවා මේ දේශනා අහද්දි. ඉතින් අද දවසේත් අපි පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් කතා කළා මහා පුරුෂ සූත්‍රය ඇසුරෙන් මහා පුරුෂයෙක් වෙන්නේ කොහොමද කියලා. ඒකෙදි අපි දැනගත්තා මේ මහා පුරුෂයා කියලා කියන්නේ පින්වත්නි විමුක්ත සිත ඇති කෙනාටයි. නොබිත් කියන්නේ කෙලෙසුන්ගෙන් නිදහස් සිත ඇති රහතන් වහන්සේට තමයි මහා පුරුෂයා කියලා භාගතුන් වහන්සේ වදාළේ. ඉතින් පින්වත් සාරිපුත්තයන් වහන්සේ තමයි භාගතුන් වහන්සේට වන්දනා කරලා මේ ප්‍රශ්නේ ඇහැව්වේ. බුදුරජාණන් වහන්සේ තමන්ගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ වෙත මේ විදිහට මහා පුරුෂයා ගැන වදාලා අද දවසේ අපි ඒ ගැන ශ්‍රවණය කළා, කතාබස් කළා. ඉතින් ඒකාන්තයෙන්ම නිවන් මඟ සම්පූර්ණ කරගන්නට උපකාර වෙන මේ සතර සතිපට්ඨානය, මේ උතුම් කල්පනාවන් අපි ඔබට සඳහන් කළේ, ප්‍රකාශ කළේ, කතාබස් කළේ. ඉතින් මේ සදහම් කතාබහ තුළ අපි සියලු දෙනාගේම ජීවිතයට අග්‍රගණ්‍ය පුණ්‍යඵලයක් රැස් වුණා. ලෝකයේ අග්‍රදයක් කතාබස් කරලා, අග්‍රදයකට පැහැදිලා අනේ උතුම් පුණ්‍ය ධර්මයේ ඒකාන්තයෙන්ම මේ ධර්ම දාණයට සම්බන්ධ වෙන හැම දෙනාටම මෙලව යහපත පිණිස පවතිනවා, පරලොව යහපත පිණිස පවතිනවා, මෙලව පරලොව සතර සෞභාග්‍ය ළඟා කර දෙනවා. ඒක තමයි අග්‍රදයකට පැහැදුනාම ලැබෙන විපාකය. ඉතින් එනිසා මේ විදිහට අග්‍රගන්න පිනක් මේ යුගයේ ඉපදුණු අපිට කරගන්නට අවස්ථාව, වාසනාව ලැබුණේ මේ අසිරිමත් සම්බුද්ධ දේශනාව අපට දායාද කළ මහා සංඝරත්නය නිසයි. ඒ භාගිතුන් වහන්සේගෙන් ලැබුණු ධර්ම දායාදේ අතීතයේ වැඩ හිටි ස්වාමින් වහන්සේලා පරපුරෙන් පරපුරට දායාද කළා. ඉන් අනතුරුව ගෞරවනීය ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ අපට මේ ධර්මයේ මනාකොට කියලා දුන්නා. ඉතින් වැඩම අවදාළ පින්වත් ස්වාමින් වහන්සේ සමගින් අපි මේ මහා පුරුෂ සූත්‍රය ඇසුරින් මේ කතා කළේ. ඉතින් ඒ නිසා අපි මේ රැස්කලාව සීලු පින් අපි අනුමෝදන් කරමු. අද දවසේ ධර්ම දානෙට සම්බන්ධුණු හැම දෙනාටත්, සීලු දෙවියන්ට, ඒ වගේම පින් අනුමෝදන් වෙන ඥාතීන්ට, ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේගේ පටන් සීලු ස්වාමින් වහන්සේලාට, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ කටයුතු කරන පින්වතුන්ට, ධර්ම දානයට අනුග්‍රහ කරන හැම දෙනාටම මේ අග්‍රගන්නේ ධර්ම කතා බහෙන් අපරැස් කලාව පුණ්‍යානුභාවයෙන් මෙලොව පරලොව සතුට සෞභාග්‍ය සැලසේවා. සුවසේ සුන්දර නිවන් මඟ සම්පූර්ණ කරගෙන අමාමා නිවන් සුවයෙන් සසර දුක් නිමා කරගන්නට වාසනාව ලැබේවා. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති සාදු සාදු සාදු.